කොහොමද ඔයාලට ඔන්න ඉතින් මම අදත් ඔයාලව ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට මම අද ඔයාලට ගෙනාවේ මම අද රැයට මොනවද හදන්න කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් අද හරිම කම්මැලි දවසක් මොකද උදේ ඉඳන් අපිට හොඳටම වහිනවා දැන් චුට්ටක් වැස්ස නතර කරලා ඒ වුණාට ආයෙත් හොඳ වැස්සක් එන්නේ නැහැ. ඔයාලට පේනවා අහස කොහොමද කියලා හොඳටම වහින්න යන්නේ කළු කරලා තියෙන වටේම. ඉතින් එළියට යන්නත් බෑ වැස්ස නිසා බඩ කිනිත් එක්ක. ඉතින් මට හිතුණා මොන හරි විශේෂ දෙයක් අද රැට හදන්න. ඉතින් ඔයාලවත් එකතු කරගෙන මේ විශේෂ දේ මොනවද කියලා හදන ගමන් අපි බලමු. ඉතින් ඔයාලට පේනවා මෙතන තියෙන බැසිල් කොළ. ඒ මම හිටවලා තියෙන දේවල්. ඉතින් මම මට අවශ්‍ය පොඩි පොඩි දේවල් හැම දෙයක්ම වගේ මම හිටවලා තියෙනවා. මෙතන මින්ට් පැලයක් තියෙනවා. ඒ වගේ බැසිල් කොළ මොකද ගොඩක් අපිට අවශ්‍ය වෙනවා අපි නිතරම පාස්තා එහෙම හදන නිසා. එහා පැත්තේ කියනන් තියෙන්නේ කොමඩු පැල දෙකක්. ඒ බෝන්චි ඔය එක එක දේවල් තිය හම්බුනා මම හිටවනනේ සේරම ඒකේ තමයි. ඉතින් අපි දැන් යමු මොනවද මං අද රැට හදන්න කියලා බලන්න. ඔයාලට හිතා ගන්න පුළුවන්ද මම මොනවද අද රැට හදන්න කියලා. මෙතන කර්ඩ් තියෙනවා. එතකොට චිකන් තියෙනවා. මම අද රැට හදන්නේ චිකන් බිරියානි එකක්. ඉතින් අපි දැන් හදමු මේ රසම රස චිකන් බිරියානි එක. මුලින්ම මේ වගේ ටිකක් ලොකු පාචනයක් මම අරගන්නවා. මොකද අපි මුලින්ම චිකන් එක තමයි හදාගන්න ඕන. ඒකට මම එකතු කරනවා තෙල් මිශ්‍රණදී 4ක් 5ක්. තෙල් ගොඩක් ගන්න අකමැති කෙනෙක් නම් ගොඩක් එකතු කරන්න එපා. තෙල් මිශ්‍රහන්දක් දෙකක් එකතු කරන්න. ඒක හොඳට රත් වුණාට පස්සේ මේ විදිහට හීනියට කපාගත්තු ලොකු ලූණු ගෙඩි එකක් මම එකතු කරනවා. ටික සාමාන්‍ය ලොකු එකක්. ඔයාලා ගන්න චිකන් ප්‍රමාණය දැන් සාමාන්‍යයෙන් අපි බිරියානි හදනකොට අපි හාල් චිකන් ගන්න ප්‍රමාණයක් තියෙනවනේ. ඒ ප්‍රමාණය අනුව අනිත් දේවල් අඩු වැඩි කරගන්න අපිට සාමාන්‍යයෙන් පුළුවන් මේ ප්‍රමාණය ඇති කියලා. මම ඔයාලට වීඩියෝ එකට පල්ලෙහෙන් දාන්නම් මං ගත්ත ප්‍රමාණයන් මොනවාද කියලා. මේක ටිකක් හොඳට ටෙම්පරා දුනාට පස්සේ මම එකතු කරනවා තක්කලි. මම තක්කලි සාමාන්‍ය ප්‍රමාණයේ ගෙඩි එකක් අරගෙන තියෙනවා. ඊට පස්සේ එකත් මේකටම එකතු කරලා විනාඩියක් විතර හොඳට මේ විදිහට තෙම්පරාදු කරගන්න. ගින්දර ගොඩක් වැඩි කරගන්න නැහැ. අඩු ගින්දරේ මේක හිමීට තක්කලි ටික තැම්බෙන්න දෙන්න. ඔයාලා අනිවාර්යයෙන්ම නිතරම මේක මේ විදිහට හැන්දෙන් කලවම් කරන්න ඕන. එතකොට තමයි මේක හොඳට බැදෙන්නේ. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා චිකන්. මම චිකන් ලෙග් අරන් තියෙන්නේ. ඔයාලට පුළුවන් ඕනම චිකන් කොටසක් එකතු කරගන්න. මෙතන ග්‍රෑම් 350ක් විතර තියෙනවා. මොකද මම පොඩි ප්‍රමාණයක් හදන්නේ අපි දෙන්න විතරක් නිසා. මොකද බබාලා කන්නේ නැහැ මේවා. ඒක නිසා තමයි මම මේවාගේ පොඩි ප්‍රමාණයක් ගත්තේ. ඔයාලා ගන්නකොට ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට මේක වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ චිකන් එකත් දාලා අපි මේක මේ විදිහට හොඳට කලවම් කරගන්න. දැන් මම මේකට එකතු කරනවා ලුණු. ඔයාලගේ ටේස්ට් එක අනුව තමයි ලුණු එකතු කරගන්න ඕන. ඊළඟට මම සුදු ලුණු ඉඟුරු පේස්ට් එක. මේකෙන් මම චුට්ටක් වැඩිපුර එකතු කරගනවා. එතකොට මේකේ රස ටිකක් වැඩි. ඊළඟට මම මේකට එකතු කරනවා බිරියානි මසාලා පවුඩර් එක. මේ පවුඩර් එක මම ගෙදර හදාගත්තේ. හරිම රසයි. ඒ වගේම හරිම සුවඳයි. මම තවත් දවසක ඔයාලට වීඩියෝ එකකින් කරන්න මම කොහොමද බිරියානි මසාලා පවුඩර් එක හදාගත්තේ කියලා. තව දෙයක් කියනවා නම් මේක ගොඩක් සර නෑ. සාමාන්‍යයෙන් බිරියානි මසාලා පවුඩර් එකක් අපි කඩෙන් ගත්තොත් ඒක විතරක් අපිට ඇඩ් කරාම ඇති වෙන කිසිම දෙයක් අපිට බිරියානි එකට එකතු කරන්න අවශ්‍ය නැහැ. නමුත් ඉතින් මම මේ හදන එක මේකට මම මිරිස් එකතු කරලා නැහැ. ඒ දේවල් නැති නිසා සැර ටිකක් අඩු. ඒ වුණාට හරිම රසයි. අපිට මේකට මිරිස් වෙනම එකතු කරගන්න වෙනවා. මම කහ චුට්ටකුත් මේකට එකතු කරගත්තා. ඔයාලට කහ වෙනුවට සැෆරන් ඒව තියෙනවා නම් එකතු කරගන්න පුළුවන්. මේ වෙලාවේ සැෆරන් ගෙදර නැහැ. ඒක නිසා තමයි මම කහ චුට්ටක් එකතු කරේ. ඊළඟට වතුර අඩු කෝප්ප භාගයක් විතර මේකට එකතු කරන්න. මොකද චිකන් එක තැම්බෙන්න ඕන. අනික මං අරන් තියෙන චිකන් කැටියක් ලොකුයි.
ඒක නිසා මේක ටික වෙලාවක් හොඳට තැම්බෙන්න තියන්න ඕන ලිපේ. සාමාන්‍යයෙන් අපි රාත්‍රී කෑමට නම් රැට කියන්නේ රෑ කෑමට නම් මේ වගේ බර ආහාර නම් ගොඩක් ගන්නෙ නැහැ. සාමාන්‍ය සලාඩ් එකක් එහෙම නැත්නම් සුප් එකක් ඒ වගේ දේවල් තමයි ගන්නෙ. අද මට ආස හිතෙන මේ විදිහට කන්න. මොකද වැස්සයි බඩගිනියයි හැමදේමත් එක්ක මට හිතෙන ටිකක් මේ විදිහට වෙනස් විදිහකට රෑ කෑමක ගන්න ඕනි කියලා. ඊළඟට මම එකතු කරගන්නවා කර්ඩ්. ඔයාලා කර්ඩ් ගන්න යෝගට් උත් ගන්න පුළුවන් සීනි නැති එක. මම අරන් තියෙන ග්‍රීක් යෝගට් එක ඔන්න ඩයට් කරන අයට හොඳම යෝගට් එකක් තමයි ග්‍රීක් යෝගට් එක. මේකේ මේදය නැහැ, සීනි නැහැ, හැම දෙයක්ම නැහැ. ටිකක් අමාරුයි කියන්නේ ගොඩක්ම හරිම තදයි කියන්නේ තෙල චුට්ටක්වත් නැහැ මේකේ. ඒ වගේම පැණි රසත් නැහැ. ඔන්න ඩයට් කරන අයට නම් හොඳම යෝගට් එකක් තමයි ග්‍රීක් යෝගට් එක. මම ඒක අනිවාර්යයෙන්ම අපේ ගෙදර තියෙන දෙයක්. ඉතින් මම ඒකිනුත් එකතු කරලා ඊට පස්සේ මම මිරිස් මේ විදිහට එකතු කරනවා. මම ආසයි අන්තිමට බිරියානි එක හදලා ඉවර වෙනකොට මිරිසුත් මේ විදිහටම බිරියානි එකේ තියෙනවා. ඉතින් මම හරි ආසයි මේ විදිහට. ඊළඟට මම පාස්ලි කොළ එකතු කරගන්නවා. ඒවත් මම ගෙදර හිටවලා තියෙනවා. ඉතින් අපිට අවශ්‍ය හැමදේම පොඩි පොඩි දේවල් හිටවලා තියාගත්තාම අපිට ඕන වෙලාවට ගන්න පුළුවන්. හදිසිය කඩේ යන්න ඕනේ නැහනේ. ඒ දේවල් ඉතින් ඔයාලත් කරගන්න. හරිම ලේසි දේවල්. ඊට පස්සේ මේක හොඳට කලවම් කරලා මේක වහලා පැය භාගයක් විතර මේක හොඳට උයා ගන්න ඕන. මොකද චිකන් ටික හොඳට තැම්බෙන්න ඕනනේ ඒක නිසා. පැය භාගෙට අතර මැද්දෙන් මම මේකට එකතු කරනවා මිරිස් කුඩු ටිකක්. මං කියන්නේ මේක සැර මදි කියලා. ඉතින් සැරට අවශ්‍ය නැති කෙනෙකුට නම් බිරියානි මසාලා පවුඩර් එක දැම්මට පස්සේ හොඳට මැදි. නමුත් අපි විතර ටිකක් සැර කනවා. සැර ජාති දේවල් ගොඩක් කනවා. ඉතින් ඒක නිසා ටිකක් සැරට ඕන නිසා මම මේකට ආයෙත් මිරිස් කුඩු චුට්ටක් එකතු කරනවා. එකතු කරලා දැන් මේක වහලා පැය භාගයක් විතර අපි හොඳට උයාගමු. ඔන්න පැය භාගයකට පස්සේ දැන් චිකන් එක හොඳටම තැම්බිලා තියෙන්නේ. දැන් චිකන් එක අපි හදලා ඉවරයි. දැන් මේක අපි පැත්තකින් තියලා අපි යමු බත් එක හදාගන්න. ඔයාලා මේ වගේ වතුර එක ටිකක් වැඩිපුර භාජනයකට ලොකු භාජනයකට වැඩිපුර වතුර ටිකක් දාලා ඒකට ලුණු රම්පා ඔයාලට කරපිංචක් තියෙනවා නම් චුට්ටක් එකතු කරන්න. මට කරපිංච නැහැ ගෙදර. ඉතින් ඒක නිසා මම රම්පා විතරයි බේලීෆ් කොළ තියෙන ස්ටානිස් කියන්නේ ඔයාලා දන්නවා දැන් ලංකාවේ තුන පහ බඩු කඩවල තියෙනවා ඒකකුයි කරාඹු නැටි ඒ දේවල් ටික. ඉතින් මම එකතු කරලා මේක හොඳට තැම්බෙන්න තියෙනවා. මේ ටික තැම්බෙනකොට හරිම සුවඳයි කී ඇතුළ. ඊට පස්සේ මම හොදගත් හොඳට සෝදපු හාල් ටික මම මේකට එකතු කරනවා. එකතු කරලා මේ විදිහට ඔයාලා කලවම් කරන්න. මේක වහලා ගොඩක් වෙලා තම්බන්න එපා. ඔයාලා චුට්ට වෙලාවකින් මේක හාල් ටික උඩට අරන් ඇඟි නියපොත්තෙන් හාලටයක් අරගෙන දෙකට කඩන්න. ඒක ටිකක් අමාරු. එකපාරම කැඩලා යන්නේ නැති වෙන්න සාමාන්‍ය ටිකක් අද්ද කරපුවාම කැඩෙන ප්‍රමාණය වෙද්දී අනිවාර්යයෙන්ම ඔයාලා මේ වතුර ටික පෙරලා හාල් ටික වෙන් කරගන්න. අනික මේක පෙරපු ගමන්ම ඔයාලා අනිත් ටික හදන්න ගන්න එපා. වතුර චුට්ටක් බේරෙන්න තියන්න. නැත්තම් බත බෙරි වෙනවා අන්තිමට. වතුර ටික හොඳටම බැහැලා යන්න. ඔයාලා වතුර දාලා තියන්න වතුර ටික පෙරෙන්න. දැන් නම් බත් එක ඉදිලා බාගෙට ඉදිලා තියෙන්නේ. දැන් මම බත් එක පෙරා ගන්න යන්නේ. බත් එක පෙරලා හොඳටම වතුර අයින් වුණාට පස්සේ මම ආයෙත් මේ වගේ පාජනයකට බත් එක තියාගන්නවා. බත් ටික සියරම එකතු කරන්නේ නැහැ. භාගයක් එකතු කරලා ඒකට මම හදාගත්තු චිකන් එකෙන් ටිකක් එකතු කරනවා. ඔයාලට කැමති ප්‍රමාණයක් චිකන් එකතු කරගන්න පුළුවන්. ඔයාලට කැමති ප්‍රමාණයක් චිකන් එකතු කරගන්න පුළුවන්. කියන්න ඕන විශේෂයෙන් මේකට දැන් මේකේ ග්‍රේව් එක තියෙනවනේ ගොඩක් එකතු කරන්න එපා. මොකද බත් එක බාගල තැඹිලක් තියෙන නිසා අපිට නැවතත් තව ගොඩක්ම තඹ ගන්න මේක අවශ්‍ය නැහැ. ඊට පස්සේ මේ විදිහට තව තට්ටුවක් මම බත් එකතු කරනවා. ඊට පස්සේ ඒක උඩටත් මම චිකන් එකතු කරනවා. මේ විදිහට පොඩි ප්‍රමාණයක් ඔයාලා එකතු කරන්න. ගොඩක්ම එකතු කරොත් බත් එක බෙරි වෙලා අපිට අවශ්‍ය විදිහට බිරියානි එක හදාගන්න බැරි වෙනවා. මොකද සාමාන්‍ය බිරියානි එකක් කියන්නේ හැන්දෙන් ගන්නකොට බත්තට වෙන් වෙලා
විසි වෙන ප්‍රමාණයට වගේ තියෙන්න ඕන කියලා. ඉතින් ඒ ප්‍රමාණයට අපිට හදාගන්න බැරි වෙනවා. ඒක නිසා ඔයාලා ගොඩාක් මිකුතු කරන්න එපා. සාමාන්‍යයෙන් ඔයාලට තේරෙන බතේ දීලා තියෙන ප්‍රමාණය ඒ විදිහට එකතු කරගන්න. ඊට පස්සේ මේ විදිහට වහලා අටු ගින්දරේ ටික වෙලාවක් බත් එක උයාගන්න. ඒ අතරමැද්දෙන් ඔයාලට පුළුවන් නැවතත් පාස්ලි කොළ උඩ ටිකක් මේ කුඩට එකතු කරන්න. මම මේකට තව ටිකක් එකතු කරනවා කජු. අවශ්‍යම නැහැ, ඔයාලා අකමැති නම් සමහර ඉන්නවනේ අකමැති. ඉතින් මම නම් කජු ටිකක් එකතු කරා, මොකද ඒකත් හැපෙදි අමුදු රසක් එනවා බිරියානි එකේ. ඔන්න දැන් බත් එක නම් හරි, බත් එන්නේ බිරියානි එක හදලා ඉවරයි. ඔයාලා බිරියානි එක මේ විදිහට කලවම් කරන්න ඕන අනිවාර්යයෙන්ම කන්න යන වෙලාවට. මොකද කලින් කලවම් කරන්නේ නැතිව එතකොට තමයි මේ බත් එකේ අර පාට දෙකකට වගේ තියෙනවා. ඔයාලට පේනවද මේ විදිහට බත් එක ලස්සනට ඉන්නේ? ඔයාලා කන්න යන වෙලාවට බත් එක මේ විදිහට ටිකක් කලවම් කරගන්න. සාමාන්‍යයෙන් ගොඩක් අය බත් එක කලවම් කරන්නේ නැහැ. නමුත් ඉතින් මම කලවම් කරනවා. මේ මම ආස විදිහට මම හැදුවේ. ඔයාලට හරිම සම්ප්‍රදායික විදිහට හදාගන්නත් පුළුවන්. ඉතින් මම හැදුවේ මේ මගේ විදිහට, මම ආස විදිහට. ඉතින් අපි දැන් මේක පිඟානට බෙදාගමු. මේ විදිහට මම බත් ටික බෙදා ගන්නවා. මේක ඔයාලට ලස්සනට සරස ගන්නත් පුළුවන්. මම දැන් පෙන්නන්නම් කොහොමද ඒක සරස ගන්න කියලා. මම කලින් ලූණු කපලා ලූණු ටිකක් බැදගත්තා. ඔයාලට මේකට ලූණු බැදලා මේ විදිහට උඩින් මම ඔයාලට පෙන්නන්නම්. උඩින් එකතු කරගන්න පුළුවන් කජු තෙලේ ටිකක් බැදලා, එහෙමත් එකතු කරගන්න පුළුවන්. තියෙන්නේ මන් දැන් මේ විදිහ ලූණු ටිකක් බැදලා ඒ විදිහට එකතු කරනවා. ඊට පස්සේ කජු ටිකකුත් මම බැදලා උඩින් එකතු කරනවා. ඒ වගේම තමයි මම මේකේ උයපු චිකන්, මේකට බිරියානිකට හදපු චිකන් එකෙන් මම කෑලි ටිකක් තෝරලා අරගෙන ඒකත් මම බැද්ද. කෑලි තුනක් විතර, ගොඩක් නෙමේ, බැදලා ඒකත් මම මේකේ ලස්සනට තිබ්බා. මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලට කැමති විදිහකට මේක සරස ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් චිකන් බිරියානි උනාට මේකට බිත්තරත් තම්බල බැදලා තියෙනවා. ඉතින් එතකොටත් ලස්සනයි. මේ විදිහ තමයි ඉතින් ඔන්න මම බිරියානික හදාගත්තේ. මෙන්න තියෙනවා අපේ රෑ කෑම වේල. මෙතන තියෙනවා පාස්තා. ඒ කියන්නේ තමයි පුතාට මේක අනිත් පාස්තා එක්ක දුවට යාට වර්ග දෙකකින් ඕන. ඉතින් මෙතන තව චිකන් එකක් තියෙනවා. ඒ වගේම අපි හදපු බිරියානි එකක් තියෙනවා. ඉතින් මේ දේවල් තමයි ඉතින් හදාගත්තේ. ඔයාලා දැක්කම හදපු විදිය. ඉතින් දැන් අපි කන්නයි යන්නේ. තනියට වීනෝ දෙකකුත් තියෙනවා. ඒ කියන්නේ වයින් දෙකක් තියෙනවා. වයින් ග්ලාස් දෙකක්. ඉතින් ඔයාලට ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා හිටියට. ඔයාලත් මේ විදියට හදලා බලන්න. ඔයාලා මගේ වීඩියෝ වලට කැමති නම් යාළුවන්ටත් බලන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න. ඉතින් යාළුවනේ මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් මම ඔයාලව හම්බ වෙන්නේ නැත්නම් එතකන් ඔයාලට සුබ දවසක්.